දතය වසි ම ද දම ද ලිග සිර ටව ුටිප්චනල කර අපි ගෙනන බ පසුගේ භාග ප්‍රශ්පත්තර සාකච්චාවට. අද තෝරත් ඒෙක් දස්වනසේ අනුහතා වරුද්‍යාපු තාපය ගාන. තියෙන්නේ A කොටස්ේ මතික ුත්්‍රර දෙයෙ ලම තරගත් ඒකොටස හරි ලස ගන ගත්වඇත් එක්කත් සම්බන්ධ වෙන. හරිලාසන හැරි ග බල ම ගන හද මේ කියන්න කියලා මේ මෙම රූපයක් දීලාලදයනවා රුප ද ගත්ත කතාවගේ. ඒ පරරික්ෂා ලයක් සබී පටනල සෙල්සිස් පින්ද ජලපරව ඇති භානයක සවිකර ඇත භාජන, බිත්ති ඒකාර ගනකමකින් යුත් දුර්වල සන්නයක ද්‍රවයකින් සාදලති නවලු. සයන එම ද්‍රවේම සාධන ලද පරීක්ෂාණලේ ප කියියනලු සෙල්සි බින්ඳේ පවදන තර් දහයි ීන දෙවනි බලයක් කිිලෝ ග්‍රෑම් ප්‍රමාණයක් පරරික්ෂාණ අලේ තුළ දාලා. එකක වාත ුල්ල කරනල දන්නවාමොකදවෙන්න වාතේ ුල්ලි කරන ීතර වාශ්ප වෙනවා වාශ්ප වනවා කියන්නේ කොයාර තිය ශක්තියක් පුරාගන්න ඕනේ ඒ ැන තාප්‍රමාණ කරගන්න න ට වාශ්ප වන්න තාපේ උරාගන්න ඇත්ත කොහෙන්ද. තාපේ උරාගන්න මෙන්න සෙල්සිියස් බිින්දුව පද්ධ තියෙන් තාපේ රාගන මෙමයා වාශ්ප වෙලා එලියට යනවා. අපි දන්නවා සෙල්සිියස් බිඳදුව දැන් තියෙන අවස්ථාවයිස් වෙන්න බලාගෙන ඉන්නේ. ඒකෙන් තව තපේ ටික ගන්නවට අනිවාර්රෙන් යම්කිසි ජලපංගුවක් අයිස් බව් පරිවර්තනය වෙන ඇයි මෙයාට විලනේ විශෂිෂ්ටි කුපතතාප කතන්රෙන් තා පේටික් මෙට දීලාරන විල්ලෙ විශ්ිුතපාව කතන්දර සබන්ඳදරගෙන. එතකොට මොකද වෙන්නේ මේ භාජනයේ ඒ කියන පරීක්ෂාණලේ වටේට අයිස් ස්තරයක්ක් තැම්පත්වවෙෙන්න්න පටන් ගරනවා. යි ස්තරක් තැම්පත්වෙන් පටන් ගන්නකොට මකෝ වෙන්නේ අපි දන්නවා මොනොහරි කතන්දරයක් වෙන මැති අහි බලෝ මොකදවෙන කතන්දරය කියලා අප අහන් ෙත් ට පස කොටසල මේ බීවල උසට මොකද වෙන්නේ කියලා. හරි අපි දන්න දලේ අනියම් ප්‍රසාරණ කතාන්දරයකුත් තියෙනවා හැබැයි බිඳුව දම් අයිස් වෙද්දී මොකෝ වෙන්නේ. අපි දන්න යිසල ගැත්තය අඩුවී කියලා. හරි අයිසල පරිමාව වැඩි කියලා. ඒකන බෝතලයක් ඇතුලට වතුර දාලා ඒකෙ ර තුර කටරන පුරව බෝ ේ ලාස්ටික් බෝතල තු රල ර ්‍රී ේ එක දා යන පහ බෝතල පුරලද. ඔය කතන්දරය වෙන්නන්නේ ගැන්නේ යිසල පරිමාව වැඩි වෙනවා පෙන්දේ ජලය අයිස් වෙද්දි පරිමාව වැඩි වෙනවා හැිවල මොකද මේ හන්න කියෙලා. රොමිලකංක එකේ. ඊතර වාශ්පී බෞනය වීමත් සමඟ පරීක්‍ෂා නලේපිට පෘෂ්ටය මත කුමන වෙනසක් දැකිය හැකද. මොකද. ඊතර වාශ්පිෙන්ට තාපය අවශ්‍යයි තාපය උරාගරන්නවා මේකින් මෙහිට. පරීක්ෂණල්ලේ. එතකොට බින්දුව ඉන්න ජලය අයිස් බෞද්ට පත්චනා බිදුවේ. එතකොට මේ පරික්ෂාණලය වටේ අයිස් ස්තරයක් තැම්පත්වෙන ඕක ලියලතිනම් රෝමිලක්කන් එකට ගොඩ. රෝමිලක්ක ෙ නම් වැඩේ දින්න මකදම මේ බී නලේ හරස්කර ශේත්‍රපාලය දහහිරන පහයි වර්ගමීට නම් ඊත්‍රවාශ්පී බවනයීම නිසා බිහි ජලමට්ට මේ ඇතිවන වෙනස ගණනය කරන්න කියලා තියෙනවා. බිින්ද ද ජලය නත ද යිසල ගැත දී තිෙන බද ීතරල වාශපි වන්නේ විශෂ ගුපතාව දී තිදෙනවා යිසල ලේන විිෂ්ට ගපතතාපය දීලතියනවා. ගනහදල ලමු. ොකදමක් මුලිමකිව වෙනවා කියල මෙයා තාපය උරාගන්නවා. තාපය උරාගන්න මෙයා මෙහන් තාපය දෙනවා. අපි ඉස්රෝම් බලමු දහයේරෙන දෙක ස්කන්ධයක් තියෙන ඊතර ටික වාශ්ප වඋනාහම එයා කොච්චර තව්ප්‍රමාණයක් උරාගන්නවාද කියලා. රි මුලිම බාලමු රෝමි ලක්කාංකත් දෙකට ඊතර උරාගන්නා ර ඊතර උරාගන්නා, पुरागन्नापय हरि ईतर हरि क्यू ईतर हरि खुचरा एम एल एम एल बाीवाश्तापय हरि दहन देखाई किलोग्राम කිරීම ඊතරවල ඊතරවල වශ පිනිිසිු තේ තුනයිශමටයි හතරයි හයි පහයි ජු ිලගට. තුනශම අටයි හතරයි දහයි පහයි ජුල්කිිලෝග්‍රෑමයට කොච්චරද්ද බල එම නිදීලති. අවු හෙමයි දී තින්. තුනයිශම අටයි හතරයි දහයි. ක් ජූල් ඕන වෙනවලු කීතර ටික වශ්ප වන්න. උරාගත්ත ප්‍රමාණය. හරි. ඔය ටික උරාගන්නේ කොහෙන්ද ජලේ එන ජලය ලබා දෙනවා ඔන්න ඔය කියන තාපය. ඔන්න ඔය කියන තාපය ජලය ලබා දෙෙද්දී. බිින්දුුවේ තින ජලය ටිකක් බින්දුුවේ දෙදිෙන යිස්පවට පත්තිනවා. එනම් අපි බලමු කොච්චරක අයි ස්කන්ධයක් මෙයා උඩ තැන්පත් වනාද එහෙම නැත්තම්. කොච්චර සෙල්සිියස් බිින්දුවේ ජලප්‍රමාණයක් අයිස් බෞ්ට පරිවර්තනය වනාද කියලා. මෙහෙම කරන්න හරිනේද. හරි සෙල්සිස් බිදුවේ අයිූ ජලස්කන්දය. මං දෑශ් කියලා ගන්න කොහොමද ගන්න පුළුවන්. මේචර තාප ප්‍රමාණයක් උරාගත්තනං ජලයෙන් ජලයේ විලනේ විශිෂ්ට ගුපතතාපයෙන් බෙදුවනම් මම මට එනවා කොච්චරක් ද අයිස් උනාදක ොච්චරක් කියලා මොකක්ද මේ තාප ප්‍රමාණය බෙදුවනම් මොකෙන්ද කිව් සමානය මෙනේ හරි එනම් මට එම් ගන්න මොකක්ද කරන්නේ එම් ගන්න එම් ජලය ප්‍රමාණය ගණ්ඩ එම් ජලය ප්‍රමාණය ගන්න කිව් බෙදුවනම් මේ උරා ගන්න තාපය ීතර උරාගත් තාපය එමනැත්තන් ජලය පිට කළ තාපය. හරි ජලය පිට කල තාපය බදුවන් ජලය විි විලනි විශිුක්ත්තාාවය මට එනවා අයිස් වෙච්ච ජල ස්කන්ධය. හරි එනම් මේ තියෙම් දේශ් එන එම් දේශ හොමු එම් දේශන කොච්චරක් තාපය නම් තුනයිදශම අටයි හතරයි දහයේ තුනයි ජූල් බෙදෙන්ඩ ඕනේ එල්. අයි විලේනේ විශෂි කුත්තාව තු ේශම තුනයි හැයි දහයි පහයි ජුල් කිලෝග්‍රමට. තුනයි දශම තුනයි හයයි දහයි පහයි ජූල් කිලෝග්‍රෑමයට බලමු කොච්චරද කියලා. හරි මන් සුළල්ු කරන්නතු ඕක දැනට ඔහොම තියාගන්න. හරි මේ තියනෙම කක්ද අයිස් වෙච්ච ජලස්කන්දේ මක මෙහම තියගන්න මොකද මගින් අහන්නේ අරකකි උස වෙනසන මේක සුළුුවේ ඉස්සරහට මට වෙන කදරටත්ක් දන්න බල. හරි මෙන්න තියෙනවා කතාව මෙන තියෙනවා ජල ස්කන්ධය අයිස් වෙච්ච දැම් බලාගන්න ඕනමකක්ද මෙන්න මේ බීවල පරිමා වැඩි වුනාද පරිමාව ඩුනාාද කියලා. එනම් පරිමා වෙනසක් බලාගන්න ඕන්. පරිමා වෙනසක් බලාගන්නවා ස්කන්දේ මට පාවිච්චක රන්නනෙනවා ගණත්ව ඇත් එක්ක කොහොමද. මම ඉස්සරෝම් බලාගන්නම් ජල ටිකක් නැතිවුුණනේ නැතිවෙච්ච ජලි පරිමාවාාවම ඉස්රෝම් බලා එතකොට අයිස්ටිකක් හැදුනන අයිස්ටිකක් හැදුනන හැදිච්ච අයිස්කන්දය ගැනත් මේ ස්කන්දයවන හරි නැතිවෙච්ච ජ ස්කන්දය ගැන්නත් මේ ස්කන්දයවයි එහිනම් මට බලාගත්තනම් හරි නේද කොච්චරක් ජලපරිමාව නැතිවුනාාද මේ ස්කන්දය හින්ද. කොච්චරක් අයිස්පරිමාව ඇතිවුනාද මේ ස්කන්දය හින්ද කියලා. හරි බලා ලියම කතා දෙකක් මෙන්. හරි? නැති වූ හරි නැත්තන් ගනී භවනය වූ ගනී භවනය වූ ජලපරිමාව වකන කොච්චරද වීක කිය මන් දන්නවා රෝකයන්න එම්බෙදීම වී. රෝකයන්නේ එම්බෙදීම වී. වී උක්තකරවත් ව කියන්නේ එම් බෙදීම රෝ හ වී එක කියන්නේ එ ද් බද රෝල මේ තියන්නේ ජලපරිමාව හරි ගනිී බවනේ වූ ජලපරිමාව ැ යිස්පරිමාවගේ කතන්දරක් මෙතරම කියන්න අයිස් පවට පත් වූ ජලපරිමාව හරි අයි බවට ජලපරිමාව. සෑදුනු අයිස් පරිමාවවල. මං වීදල් කියගන්න. කොමොඳ වීදකලියන්ෆීදක මට ලියන්න පුළුවන් එද් ස්කන්දේමන හැබැයි ගනත්ව ඒ දැම්මකදද අයිස් වල ගනත්වේ. රෝ අයිස්. දත්තදීලා තිෙනවා මොකද අයිස්වල නවසය විස්සයි ජලය ගනත්වය දාහයි. එහෙනම් මෙ වී දෙක කියන එක විශාලයි. වී එක කියන එක ඊට වඩා කුඩයි. හ එහෙනම් ජලපරිමාව අඩුවවෙච්ච අයිස් පරිමාවට වඩා අඩයි එනම් බීවල ජලමට්ටව මොකෝ වෙන්න ඕනෑ ඉහල යන්න ඕනේ. සම්පූර්ණයෙන්ම බෝතලයක් පුරෝලා වහපු හාම මේ අයිස්වෙද්දි පුපුරන්නේරි පෝතලේ පරිමාව මට දැන් මදි හින්ද එනම් මේකදති ොයි සින්න්නකම වෙන්න ඕනේ ඒනම් මේකෙන් අපිට කිය පුුල මොකක්ද මේ සින එක වී දෙක විශාලයි වී එක ඒ හින්ද මොකද කියන්නේ බීවල පරිමාව පරි පරිමාවනේ බීවල ජලමට්ටමේ උස ජලමට්ටමේ උස මොක වෙන් වැඩි වෙනවා වැඩිවේ හරි මකින් අහන්නමකක් වෙනස ගණනය කරලු උස වැඩි වෙච්ච ප්‍රමාණි ගණය කරන්නලු හරි අපි බලමු උස වැඩි වෙච්ච ප්‍රමාණ ගණය කරන්න මෙතනින් වී දෙකරින වී එක කියන්නේ වෙනස් වෙච්ච පරිමාව හරි එත් නැත්තම් වැඩි වූ පරිමාව වැඩි වූ පරිමාව ති ල්ී ඩෙල්ටාී සමානයි වී දෙක රින වී එකයි. කොච්චරක්ද මං එම් දෑශ් පොද එලියට ගන්නම් එතකොට එනවා එක අට රෝ දෙ රෝ අයිස් රින එක අට රෝඩල කියලා දැං ඉලක් කන්ටික ආදේශකරමුුම් මෙතෙන්ට මකදෙන් එම් දෑශ් කියලා අවමට තුනයි දශම අටයි හතරයි දහයේ තුනයි බැදීම තුනයි දශම තුනයි හයයි දහයේ පහයි. වරහන් ඇතුලේනවා කොච්චරද්ද. නමසය වි්සයි දහයේ තුනයි මෙතැන දාහෙෙන් නවසිය වි්සක් අඩුකරගන්න ඕනේ කොච්චරක්ද අසු වයි කියලාමට නවඩින්. හරි බිදු තුනකට බිදු තුනක් සුළු වෙලා යනවා හරි? මෙත එක බින්දුවකට එක බින්දුවක් සුළු වෙලා යනවා හතරවාරයක් අටෙන්ම කැපෙන අටවාරයක් තිිස්තුනට අටවරයක් හතරයි තියි හතරයි දිස් දෙකයි දාසට අටවරත් දෙකයි. දයි පහක්යට තියෙනවා අපි බලමු ම පින්දුවයි නවයයි නවයයි හතරයි මීටර් කරමීටර් පරිමා වෙනසක් තාමඉවරනෑ මගගේ අහන්න මොකක්ද බීවල සිද්ධවෙච්ච උස වෙනස. එ මටලියාගන්න හළුවන් ඩෙල්ටා වී කියන්නේ ඒ වතාවක් ඩෙල්ටායිච් කියලා. හරි මට එතනින් ඩෙල්ටයිච්හයන් හපුළුවන් කොමද ා කියන්නේ දැන් මෙතනින්ත පදයක්ෙනවා දයි පහක්ෙනවා දහයිරින පහක්කෙනවා ගනමීටර. හරි ෙල්ටා කියන්න හෙනම් මේ ඩෙල්ටා වී බෙදීම ඒ දශම නවයයි නවයයි හතරයි දහයේරින පහයි බෙදීම හරස්කට වර්ගපලය කොච්චරද්ද දහයිරින පහයි. හ මෙතරින් ගෙනවා මීටර් කියලා උස වෙනසක් දහරන පහට දහරන ප අතන දහරන පහ එන්නේ හෝකොඩ් දහරන පහ මට දීල තියෙන්නේ ඔවුවර්ග මීටර් වලි ඔවුලක්ේ හරි දහ දහරන පාසු වෙනවා මීටර් දශම මීටර් දශම බින්දුවයි නමයයි නමය හතරක් සෙන්ඩ මීටර කරොත් දශම නමයයි නවයයි හතරක්. මිලිමීටර් කරොත් දෙයි තුන අනු නමේදශම හතරක් මිලිමීට වෙනවා හරි මං සෙන්ටිමීටට කරලා තියන්න සොරි සිමීට කොත් නමේද නොවයයි හතරක් වෙනවා. නමේදශම නවයි හතරයි සෙන්ටිමීටර් ප්‍රමාණක උස වෙනසක් මේකේ සිද්ධ වෙලා තියනවා ඒක වැඩිවීමක් පැහැදිලි හරි හරි අපි අමු රෝමිලක්කංක තුන කොටසට කොහද කියල බල. රබිලංක තුන ොස මක්දති කියයන් ඉතර වාශ්පි වනය වීම අවසාන වීම පස පරනය කාම්මරුෂ්නත්ව සෙල්ස් තිහේ ූ කාම්රයක් තුළ තියෙනවල් යිස් තැපත්වල රුණට පසේ ඉතතිරික ගාට පස්සේ යුරුණනාට පස්සේ මේ ගිනත්තිබල කකාම්පරික් සෙල්සිස්තේ කාම්පරීක්. තිබ්පට පස්සෙ කියනවා තපපරේකට මිලිමීටයක් ගානය අඩුනාලු හරි. අඩු වෙනව කියන්න මකක්ද මේ වෙන්නේ අයිස්ටික දියවෙන්න පටන් ගෙන අයිස්ටික ජල්ලය වෙන වෙනකුට මොකෝ වෙන්නේ පරිමාව. පරිමමා අඩුවනකොටම කෝ වෙන්නේ අරබීවල උසමට්ටම පහල බහිනවා. එහෙනම් මේක නිකා ඉගී අත් දෙෙනවාගේ කරං ආපු එක අනිත් පත්තර කරන්න යන්න කියනවාගේ කතන්දරයා ඒකැන මොක්ත් තැම් පෙතරින් ැහිල නැවතුනේ දැම් මෙයා කියවා මේක දිගම මෙහෙම ආපස්සට ගිහිල්ලා ආපස්සට ගිහිල්ලා මෙහෙම මෙතෙන්න එන්න කියලා. මොනවටද මේ එම් දශ් කතන්දරින් පිහවා ගන්ඩ යනවා මේ කීලඟට අහනවා භාජනයේ බිත්්‍යයේ ගනකම දෙකයි දහරන දෙකයි මීටර් සපල වර්ග පලය දශම හතරයි වර්ග මීටර් බිත්්‍ය සසා ද්‍රවය තපසන්නගේ තාවහන්න කෙලා කිෙනවා හරි ඒ ඩල්ට ටට බෙදීම එල්ව ගාාව ගන්න කියනවා එම් මෙතන් ටෙෙනකං එඉදෙනවා ආපස්සට ඔය කතන්දරේ හරි මිලිමීටයක් තත්පරේෙට අඩුුව වෙනවා මොකෝ වෙන්නේ අයිස් ජලය වෙනවා අයිස් ජලය වෙනවා කියන්නේ අම්කිසි ස්කන්ධයක් දිය වෙනවා යි යම් කිසි ස්කන්දයක් දියවෙනවා අරකෙන් ආපසට ආපුහාම මෙතනින් හම්බවෙන්න අපිට මකක්ද තපපරඒකට දනයි ස්කන්දය. හරි ඒකට යම් කිසි තව් ප්‍රමාණය කුරා ගන්නවානේ මේ එල් කතාන්දරයම අනේ මෙතන එල් මාර්රුවෙන් ඕන හරි එල් මාර්රුවෙන් නොනමක්ද විලයනයේ දී මොකක්ද කැපිටල් එල් වාශ්පි කරන දී සසිම්පල්ල් මාර්ුවෙන් ටෝනෙල් හරි ම ඉල්ලඟිකි කියන්න හරියට හද නඟඒ කතන්දරේ යං අපි හදමෝ මොකදමේ වෙන්නෙ බලු අප කියන ර ද ශ්‍රෝමගය ස්රම කියනවා පරිමාාව වෙනස් වන ප්‍රමාණ. පරිමමාාව වෙනස මේ මෙතන හවාගත්තේ. එනම් මං පරිමවා වෙන ස්තරෝමහ අංගින්න. හරි සිදුවන පරිමාාවෙනස රෝමිල සිදුවන පරිමාෙනස ඩෙල්ටා වී ද. ී දෑ් කියන්නේ අපි දන්නවා අරකේ හරස්කට දහරන පහයි වර්ද මීටර් දැන් අඩුවෙනවා දහරින තුනක් මීටර් එනම් පරිමා වෙනස දහයරන අටයි ගනමීටර් හැබැයි තපපරයකදී එම් ෙල්ටාී එක තප්පරයකදී පරිමා අඩුවීම කියන්නේ දහඒ රින අටයි ගනමීටර් දැන් අපි බලාගන්න ඕනේ කොච්චර අයිස් ස්කන්ධයක් මේ ජලස්කන්දේ බවට පත්වෙන් ඉතින් දෙනේ මේක අය තරින මේ අනි අතර ගහා මකක්ද මේ වුණේ රෝයිස් රෝ ජලය අයිස් වුණ උන හින්දා මේ ස්කන්ධයෙන් කොච්චරක්ද කිය පරිමාවාව ඒනම් අපි මේ සමීකරණම ගත්තනම් හරිනේද දැන් මේ පරිමාවෙන දන්නවා මේය අදන්න වාන කොච්චර යිස් ්‍රමාණය දියුණත් බලා ඒම් දිය වූ අයි ස්කන්ධය දූ අයි ස්කන්දය මංගන්නම් එම එකයි කියලා හරි එනම් මකක්ද වෙන්නේ මේඩෙල්ටා වීෑෂ් සමාන වෙන එකකතපරය එකදී එම එක වතාවක් එකයාට රෝ අයිරි රෝ බලමුකු සුළු කරලා මොකද වෙන්න කියලා. හරි හරි සුළුරම් කෝම දැන්නේ ඩෙල්ට වීශ් ඩෙල්ටාවිඩ් ආ දහරින අටයි කියලා දහයිරින අටයි ගනමීටර් මෙහෙට යනවා මං එකයි කියලා ගත්තා මැතන එක අට නවසයවි සයි රින එක අට දහයි. මේක සුළු කරබොහම මේ පැත්ත දහරින අටක් තියෙනවා ගනමීටර් මේ කෑල්ල සුළු කරගත්ත හම මෙතින්ගෙනවා මෙතනින්ගෙනවා. අටයි දශම හතයි දහඒරින පහක්. හරි මොනවද ගොනවද ොනවද ගනමීටර් කිලෝ්‍රෑමට කිලට හරි දැන් සුළු කරු.මටගේන්නම් න තුුණයි අටයි දශම හතයි එනම් එම්ම එකට මටා අගයක් කියෙනවා මොකක්ද දහ ඒරින තුන බෙදීම අටයි දශ මහතායි කිලෝග්‍රෑම් කියලා. තප්පරයකට. හරි. දැන් මොකදදවන් මෙයාගින් විලනේ විෂ් ගපතාපේ තියෙනවා තාව ප්‍රමාණක් ගන්නවා කවුද අයිස් ගන්නේ. මේ ස්කන්දයයි එල්ගේ ගුණිතේ කැපිටල් එ කැපිටල් එ. විලේනේ නම් කැපිටල් එල් වශ්පිරණයන් සිම්පල් එල්. හරි. ගන්නවා වාශ්පිී කරනය සොරි විලනි විශෂෘතාපේ තාපයක්ත් එක්ක දැන් ඕක සපයන්න කවු්ද. . අර බිත්ති හරහා තාපය සන්නයිනේ වෙන්න ඕනේ ඇතුළට තිහෙ ඉදං බිදුවට අර දිගහරහා අච්චර වර්ගඵලයක් කරහා. ඒනම්. උරාගන්න තාපේ ටික එලියෙන් සන්නයින වෙන්න තාපයට සමාන වෙන්න ඕනේ එනම් මටලියගන්න හුලොමක්ද. උරාගන්නාතාපය උරාගන්න තාපය. සමානහයි සන්න එන තාපය නය වන තාපය. හරි ලියම් එන අමහතු වෙන්න ඕනේ. එම එකඩොට් එල් සමානවෙන්නඕන කේඒ ෙල්ටාට දිීම සිිපල් එල්ට මං ආදේශරන ආග්‍යන්ටික එමකඩොට් දහය එරින තුනබෙදීම අටයි දශම හතයි කිිලෝග්‍රෑම් තප්පරයට එල් කියන්නේ තුනයි දශම තුනයි හයයි දහයේ පහයි. ජුල් ිලෝග්‍රෑමයට කේ හොයන්න ඕනේ ඒ මට දීල තියෙනවා දර්ශ මහතරයි වර්ගමීටර් කියලා. ඒවගේම ඩෙල්ට අටහිට මන් දන්නවා තිහයි කියලා බෙදීම එල් කියන්නේ දෙකයි. දහේරෙන දෙකයි. මීටර් කියලත් මන් දන්නවා. මේක සුළු කරන්න තියන්නේ. සුළු කරමු කෝචරක්ද කේ උක්ත කරපු හාම මට ඔතනින් පිළිතුරක්කම් වෙන පුතේ. හයයි දශ මහතරයි දහයේ දෙකයි. මීටරයට කෙල්විනයට කියලා. පැහැදිලිද ඔන්න තියනවා තප සන්න අයක තාව මං හිතනවා එක් දස්නසේ අනුහතය ආපුමේ ලස්සන ගාන වලට තේරෙන් ඇති පැහැදිලි බෝදධි ඇති කියලා අපි හම්බු තවත් වගේ ලස්ස ගනක නකන් ල මෝටම පරිස්සම පරිස්මඉන්න නිරෝගිමත් සුබ දවසකවා.